සුබදවස S මනුෂ්‍ය සිරුරේ තිබෙන වටිනාමවයව යුගලයක් ලෙස හැඳින්වුවෝ ඒ වරදක් ලොව දැක ගැනීමට දොරකුළු විවර කරන S බොහෝ කලාකරුවන්ගේ ආකර්ෂණයට ලක්ුණාගේ නමුත් අද අපි සාකච්ඡා කරන්නේ කාන්තා S වලට ආකර්ෂණය වී ඒවා සමරු සටහන් ලෙස එකතු කළ පුද්ගලයෙ පිළිබඳවයි අද කතා ලිංගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සිදුවීම් ඇතුළත් කතාවක් නිසා මේ පිළිබඳව සැලකිලිමත් වීමට ඔබට සිහිපත් කරනවා එසේනම් අදත් අපි සමග එකතු වන බිහිසුණු ඝාතකයෙකුගේ ලිපි ගොනු විවර කිරීමට දිනය වර්ෂ 1990 දෙසැම්බර් මස 13 වෙනිදා ස්ථානය ඇමරිකාවේ ඩලාස් ප්‍රාන්තයේ ඕක්ලිෆ් ප්‍රදේශයේ පාලුමාවත පාන්දර යාමේදී මහා මාර්ගයක කෙළවර යම් පුද්ගලයෙක් විසින් යම් විශාල දෙයක් දමා ගොස් තිබුණා එලෙස බිම දමා ගොස් තිබුණේ සාමාන්‍ය යමක් නෙවෙයි කාන්තා මල සිරුරක් ඇගේ හිසට වෙඩි තබා තිබූ අතර ඇගේ ලිංගික අවයව ප්‍රදර්ශනය වන ආකාරයට මල සිරුර ප්‍රදර්ශනය කොට තිබුණා. එලෙස මියගොස් තිබුණේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ලිංගික ශ්‍රමිකයෙකු 33 හැවිරිදී මේරි ප්‍රාට් වන අතර ඇගේ හිසේ පිටුපසට කැලිබර් 44 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබුණා. මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කිරීමේදී හෙලියුවේ බිහිසුණු හෙලිදරව් ඒ ඝාතකයා විසින් මේරිගේ ඇස් දෙක ශල්‍ය කර්මයකින් උගුල්ලා දමා තිබුණා. මේ වන විට ඩලාස් ප්‍රදේශයේ බොහෝ අපරාධ සිදුවීම් පැවතුණා. ගණිකා වෘත්තියේ නිරත වන බොහෝ තරුණියන් ඩලාස් නගරයේ වීදිවල නිරන්තරයෙන් සැරිසරුවා. බොහෝ අවස්ථාවලදී ගණිකාවන් අපරාධකරුවන්ට ඉතා පහසු ගොදුරක් වුණා. මේ නිසා පොලිසිය නිරන්තරයෙන් ගණිකා සේවයෙන් නිරත වන කාන්තාවන් සමග තොරතුරු හුවමාරු කරගත්තේ යම් සාක්ෂියක් ලබා ගැනීමටයි. ඒ යටතේ වෙරෝනිකා රොඩ්රිගස් නම් තරුණ ගණිකාව පොලිස් නිලධාරීන්ට වැදගත් සාක්ෂියක් ලබා දුන්නා. වෙරෝනිකා මේරි හා තවත් නාඳුනන පුරුෂයෙක් සමග අනුරාගික ආලිංගනයේ යෙදීමට එදා නියමිතව තිබුණා. ඔවුන් තුන්දෙනාම එදා මෝටර් රථයෙන් නැගී පාලු ප්‍රදේශයකට ගියේ ඒ සඳහායි. නමුත් එක් වරමාදාල ආගන්තුකයා මේරි හට වෙඩි තැබූ බවත් තමා වහාම පලා කිය බවත් අය පොලිස් නිලධාරීන්ට පවසා සිටියා. නමුත් වෙරෝනිකා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඇයට බොරු සාක්ෂි ලබා දීම ගැන අතීතයක් තිබුණ අතරම මේ සිදුවීම ගැන ප්‍රබල සාක්ෂියක් ලබා දීමට වෙරෝනිකා හට නොහැකි වුණු නිසා පොලිසිය ඇගේ ප්‍රකාශය එතරම් සැලකීමකට ගත්තේ නැහැ. සාක්ෂි නොමැතිකම නිසා මේරි ප්‍රාඩ්ගේ මරණය යට යනු ලැබුවා. නැත්නම් වර්ෂ 1991 පෙබරවාරි 10 වන දින තවත් මලසිරුරක් හමු වුණා. ඒ ඊට මාස දෙකකට පෙර මරා දැමුණු මේරිගේ සිරුරට සතපුම් කිහිපයක දුරකින්ොයි. මියගොස් තිබුණේ සූසන් පීටර්සන් නම් 27 හැවිරිදි ගණිකාවයි. ඇගේ ශරීරයට ලිංගික අවයව ප්‍රදර්ශනය වන ආකාරයට ඝාතකයා විසින් සකසා තිබුණා. සුවිශේෂී කරුණ වන්නේ ඝාතකයා විසින් මේ කාන්තාවන්ගේ ඇස් ඉවත් කොට තිබුණේ ඉතා සංයමයකින් යුක්තවයි. ඒ අනුව ශල්‍ය වෛද්‍ය දැනුමක් සහිත පුද්ගලයෙක් විසින් වෙන ස්ථානයක ඝාතන සිදුකොට තවත් ස්ථානයකට සිරුරු ගෙන ගොස් දමන බව පරීක්ෂකයන්ට වැටහී ගියා. ඩලාස් පොලිස් නිලධාරීන් FBI ආයතනය සම්බන්ධ කරගත්තේ ඇමරිකාවේ ඊට පෙර කොතනක හෝ මෙවැනි ඝාතනයක් සිදු වී ඇතැයි දැනගැනීමටයි. නමුත් ඊට පෙර කිසිදු අපරාධකරුවෙක් මේ ආකාරයට තමාගේ ගොදුරුවල ඇස් උගුල්ලා තිබුණේ නැහැ. මේ ආකාරයට කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා සූසන් පීටර්සන්ගේ මරණයද කාලයක් සමග සැඟවුණා. සූසන්ගේ මරණය හරියටම මාසයක් සපිරෙන 1991 වසරේ මාර්තු 10 වන දින ඩලාස් ප්‍රදේශයේ ඕක්ලිෆ් ප්‍රදේශයේ මාර්ගයක තිබේ තවත් නිර්මිත
කාන්තා මලසිරුරක් සොයාගනු ලැබුවා. එලෙස මිය ගොස් තිබුණේ ෂර්ලි විලියම්ස් නම් ගණිකාවයි. ඇයගේ මුහුණට හා හිසට කිහිප වතාවක් වෙඩි තබා තිබූ අතර ඇයගේ මුහුණ ඝාතකයාගේ පහර දීම් වලින් විකෘති වී තිබුණා. ඇයගේ ඇස් දෙකද සහ මුලින්ම උගුල්ලා තමා තිබූ අතර ඝාතකයා විසින් එය පෙර අවස්ථා දෙකකට වඩා නොසැලකිලිමත් ආකාරයට සිදු කොට තිබුණා. ඒ අනුව මරණ පරීක්ෂකවරයා විසින් ෂර්ලිගේ දකුණු ඇස අසල තිබූ කුඩා කැලලක් තුලින් කුඩා එක්ස් ඇක්ටෝ වර්ගයේ පිහිටලයක කොටසක් සොයාගනු ලැබුවා. ඒ අනුව මේ ඝාතකයා වෘත්තීමේ ශල්‍ය උපකරණ භාවිතා කරන වෛද්‍යවරයෙක් හෝ එහා සම්බන්ධ අයෙක් නොවන බව පරීක්ෂකයන් වටහා ගත්තා. ෂර්ලිගේ අතේ නියපොතු තුළ ඝාතකයාට අයත් හිස කෙස් දෙකක් සොයා ගන්නා අතර එය ඝාතකයාට විරුද්ධව භාවිතා කළ හැකි ප්‍රබල සාක්ෂියක් වූවා. මෙහිදී පොලිසියට පැමිණි තවත් ලිංගික ශ්‍රමිකයෙක් වූ බ්‍රෙන්ඩා වයිට් නම් තරුණිය පොලිසියට වටිනා ඔත්තුවක් ලබා දුන්නා. ඒ තමාගේ පහස ලබා ගැනීමට පැමිණ පසුව මෝටර් රථයක් තුළදී තමාව ඝාතනය කිරීමට උත්සාහගත් පුද්ගලයෙක් පිළිබඳවයි. අය කෙසේ හෝ ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් එළියට පැන ජීවිතය බේරා ගැනීමට සමත් වූ අතර අදාළ අමුත්තාගේ හැඩහුරුකම් පිළිබඳව තොරතුරු ලබා දීමට ඇයට හැකි වුණා. පොලිසියට ලැබුණු ඔත්තුවක් හරහා ඕක්ලිෆ් ප්‍රදේශයේ එල්ඩොරාඩෝ නගර සීමාවේ ජීවත් වූ එක්තරා පුද්ගලයෙක් පිළිබඳව පොලිසියට ඉව වැටුණා. බ්‍රෙන්ඩා වයිට් පැවසූ හැඩහුරුකම් වලට ඔහු සමාන වූ අතර ඊට පෙර සොරකම් ආදී වැරදි වලට ඔහු සිරගත වීමට පවා ලක්ව තිබුණා. ඔහුගේ ඡායාරූපයක් රැගෙන බ්‍රෙන්ඩා වයිට් හා ඊට පෙර සාක්ෂියක් ලබා දුන් වෙරෝනිකා රොඩ්රිගස් හට පෙන් වූ පරීක්ෂකයන්ට දැනගැනීමට ලැබුණේ සුවිශේෂී කරුණක්. ඒ තමාව ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ මේ ඡායාරූපයේ සිටින පුද්ගලයා බවයි. දිනය වර්ෂ 1991 මාර්තු 22 වනදා සන්නද්ධ හමුදාවන් හා FBI නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත්වන අතර ඝාතන සම්බන්ධයෙන් වන චෝදනා කිසිවක් ඔහු පිළිගත්තේ නැහැ. පරීක්ෂකයන් ඔහුගේ නිවස පරීක්ෂා කළේ වැදගත් සාක්ෂි සොයා ගැනීමටයි. ඒ යටතේ ඔහු විසින් ලබාගෙන තිබූ තරුණියන්ගේ ඡායාරූප රාශියක් සොයාගත් අතර ඒ සියල්ලන්ගේම දැකගත හැකි වූයේ අදාළ තරුණියන්ගේ ඇස්වල දර්ශනයි. මේ අනුව ඔහු කාන්තා ඇස්වලට ලිංගිකව ආකර්ෂණය වී සිටින වියරු පුද්ගලයෙක් බව පරීක්ෂකයන් වටහා ගත්තා. ඊට අමතරව සංගවා තිබූ තුවක්කු කිහිපයක් හා එක්ස් ඇක්ටෝ වර්ගයේ පිහි විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබූ අතර පරීක්ෂකයන්ගේ බලාපොරොත්තුව වූයේ ඝාතකයා විසින් ඉවත් කරන ලද ඇස් සොයා ගැනීමටයි. නමුත් නිවසින් හමුව සියලු සාක්ෂි පරිවේශණීය සාක්ෂි වූ නිසා සැකකරුට විරුද්ධව ප්‍රබල සාක්ෂි සොයා ගැනීමට පරීක්ෂකයන් වෙහෙසුණා. ඒ යටතේ ඔහුට අයිති ගබඩා සංකීර්ණයක් පිළිබඳව දැනගත් පරීක්ෂකයන් ඒ පරීක්ෂා කිරීමේදී සංරක්ෂණය කරන ලද විවිධ සතුන්ගේ මෘතදේහ රාශියක් සොයාගනු ලැබුවා. ටැක්සිඩර්මි එසෙත් නැතිනම් මියගිය සතුන්ගේ සිරුර සංරක්ෂණය ඉතා සියුම් කලාව. අවයව ඉවත් කරන ලද මල සිරුරවල විවිධ රසායන වර්ග ගැල්වීම හරහා ඒවා කල් තියාගත හැකි මට්ටමට පත් කරනු ලබනවා. මේ අනුව අදාළ සැකකරුවාට ඝාතන ගොදුරුවල ඇස් ඉවත් කිරීමේ හැකියාව තිබෙන බව පරීක්ෂකයන්ට වැටහි ගියා. නමුත් උගුල්ලා දමන ලද ඇස්වලට අත්වූ ඉරණම පිළිබඳව කිසිදු සාක්ෂියක් කවම දාකවත් හෙළි වූයේ නැහැ. චාල්ස් ඕල්බ්‍රයිට් ඔහු තමයි අද අපේ කතානායකයා. වර්ෂ 1933 අගෝස්තු 10 වන දින උපත ලැබූ ඔහු අනාථ දරුවෙක්. ඩේල් හා ෆ්‍රෙඩ් ඕල්බ්‍රයිට් යුවළ විසින් ඔහුව අනාථ නිවාසයකින් හදාගත් අතර මව වූ ඩේල් ෆ්‍රෙඩ් සැබවින්ම ඉතා තද ගතිගුණ හිමි මවක් වුණා. ඔහු නිරන්තරයෙන් චාල්ස් හට පහර දීම ආදිය සිදු කළ අතර ඔහුට කාන්තා ඇඳුම් ඇඳවීමට ඇය කටයුතු කළා. ඇය විනෝදාංශයක් ලෙස සත්ව සිරුරු සංරක්ෂණය කිරීම කළ අතර කුඩා චාල්ස්ද එයට සහභාගී වුණා. ඔහු කුඩා කල සිටම සතුන්ගේ මල සිරුරු වල ඇස් ඉවත් කිරීමට ආශාවෙන් සිටියා.
ඔහුගේ මව වූ ඩේල් ඒට ඉඩ ලබා දුන්නේ නැහැ. මේ තත්ත්වය චාලස්ගේ පෞරුෂය වෙනස් වීමට හේතුවක් වූ බව පසු කාලීනව මනෝවිද්‍යාඥයන් සොයාගනු ලබනවා. පරීක්ෂකයන් විසින් චාලස්ගේ DNA සහ ෂර්ලි විලියම්ස්ගේ සිරුරෙන් හමු වූ හිස කෙස්වල DNA සමාන බව පරීක්ෂකයන් සොයාගනු ලැබූ අතර වහාම ඔහුට විරුද්ධව මිනීමරුම් චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා. නමුත් ඒ ෂර්ලි විලියම්ස්ගේ ඝාතනය වෙනුවෙන් විතරයි. ඒ මේරි ප්‍රාට් හා සූසන් පීටර්සන්ගේ ඝාතන වෙනුවෙන් චාර්ලස්ට ඇඟිල්ල දිගු කළ හැකි ප්‍රබල සාක්ෂි නොමැති වීම නිසායි. 1991 වසරේ දෙසැම්බර් 18 වන දින චාර්ලස් මිනීමරුම් චෝදනා සඳහා වරදකරු වූ අතර ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක් වූවා. අවසානයේදී 2020 අගෝස්තු මාස 22 වන දින වයස 87 වූ චාර්ලස් ඕල්බ්‍රයිට් සිරගෙය තුලදීම සිය ජීවිතය අවසන් කරනු ලැබුවා. සිය ඝාතන ගොදුරුවලට බිහිසුණු ඉරණමක් අත්කර දුන් ඔහුට ඊටම සුවදායී මරණයක් අත් වූ බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ. මේ ආකාරයටයි අද අපගේ සාකච්ඡාව අවසන් වන්නේ. නොඑක් වස්තුවකට සිදුවන ආකර්ෂණය සාමාන්‍ය කරුණක් වුවත් මෙවැනි පුද්ගලයන්ගේ ආකර්ෂණයන් පසුකාලීනව බිහිසුණු ඝාතකයෙක් නිර්මාණය වීමට මගපාදන බව ඔබට සිහිගැන්විය යුතුමයි. ඔබේ වටිනා අදහස් අප සමග බෙදා ගැනීමටත් දැනුම වර්ධනය කර ගැනීමටත් ආරාධනා කරමින් අදට අපි සමුගන්නම්. නැවත ඊළඟ කොටසකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.